නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි. නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයාමි සාදුු 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 ගරුතරය මහා සංගරත්යෙන් අවසරයි පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා යන්නට අපට උපකාර වන්න මෝලිකමදේ තමයි ස්්‍රද්ධාව. මේ ධර්මය ක යන්න උපකාරවන්න මෝලික දේමකක්ද ස්්‍රද්ධාව. ස්්‍රද්ධ දෙකක් තියනකල උපදන්වනේ මකදදී ශ්‍රද්ා දෙක අමෝලිකා ස්්‍රද්ධ ආකාරවති ශ්‍රද්ධ. සාමාන්‍යින් ලෝකි වනෑම කෙනෙකුට සාමානයෙන් ඉස්සල්ලාම තියෙන්නේ අමූලිකා සද්ධහා ඒ කියන්නේ අවබෝධයක් නැති පැහැදීම. අවබෝධයකින් තොර පැහැදීම. අවබෝධයකින් තොර පැහැදීම තමයි අමෝලිකා ශ්‍රද්ධහා. අවබෝධයකින් යුක්ත පැහැීමොද? ආකාරවති ශ්‍රද්ධහා එතකොට අවබෝධයකින් තොර පැහැදීම නැතිවෙලා අවබෝධයකින් යුක්ත පැහැදීමක් ඇතිවෙඩ නං මොකදද ඕනේ ආයහන්න අවබෝධයකින් තොර පැහැදීම නැතිවෙලා අවබෝධයකින් යුක්ත පැහැදීමක් ඇතිවෙන්න නම් මොකදද ඕනේ අවබෝධය අවබෝධින් තොර පැහැදීම නැතිවෙලා අබෝධ යුක්ත පැහැදීමක්ෙන්ට නම් මොකක්දෝනි අවබෝධින හැබැයි ධර්මය ඇසූ පමණින් අවබෝධ වන්න අවබෝධ වෙන්න නම් ඒ ඇසූ ධර්මය තමන්ට අවබෝධ වන්න ආකාරයට තමන් නෝනින් විමසන්න ඕන එහම නෝන විමසුවත් අන්නයාගේ පැහැදීම ඇතිවෙනවා ප්‍රද්ධාව ඇතියවා. හට ට හින්න ල හික ලිසි වැඩක් කියලා ගෙසිනෑ. කනෙකුටට ආකාරවතී ශ්‍රද්ධාව ඇති වනාා කියලා කියන්නේ ය ජීවිතය තුළ ලොකු දෙයක් කරගත්තා. ආකාරවතී ශ්‍රද්ධාව ඇතුුණා කියන්නේ ජීවිතය තුළ විශාල යහපතක් කරගත්තාය. මොක සමහට බොහෝ කල් ගත වෙලක් ආකාරවතිී ශ්‍රද්ධාවට එන්ඩ බැරිකමක් සහරුන් යනවා. දැ එහෙම සිද්ධියක් සම්බන්ධින්ටම මේ අද අපි මේ දේශනාව කතා කරන්නේ. බොහෝ කල් ගත වෙල ආකාරවතිී ශ්‍රද්ධාවට ඉන්ට බැරි වුණහම සද්ධාව එතකොට පිහිටලා නෑ ආකාරවති ශ්‍රද්ධාව තමයි මුල් ලදින්නේ ආකාරවති ස්‍රද්ධාතම මුල් ලදන්නේ. අමූලිකා සද්ධාවට මුල් නෑන අමූලිකා කියන මුල් නෑ මුල් නැති සද්ධාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්හනම් අපිට ඕන කරන්න මොන ්‍රද්ධාවද. ඔ මුල්ලදින මුල් ඇද්ධම එක බැසගන්න. ඉස්තිර සද්ධාව. අන්නේ ස්්‍රද්ධාවට යන්න නං අකින් බුදුරජාණන් වහන්සගේ ධර්මය උන්වහන්සේ වදාළ ධර්මය විශාල නගරයක් කියලා දැ මේ නගරයට ඇතුළිවෙන්න ලස්සන දොරට රක්තියවා. ඒ දොරටෝ නිර්මාණය වෙලා තියෙන ස්්‍රද්ධාවන් කියමු ඒ දොරටු වැරන්න යතුරත්තියන. ඒ යතුරය නුවනි මෙනෙහි කිරීම නං වූ යතුර ඒ නෝනිිං විමසීම කියන යතුර නැත්තන් දොර ඇරෙන්නේ ස්්‍රද්ධාව විෘතු වෙන්නේ ටද්ධාව වෙන්න එදකොට වෙන්න මොකද කලක්්‍යයාගේ පැහැදීම තියෙනවා පැදි මුතිබනට ඒ දිගට පවත්වන්න බෑ දැන් අපි ධර්මයය නුවනිින් මෙනෙහි කරලා නෝනිින් විමසල ධර්මය කෙරෙහි අපේ අවබෝධයක් ඇතිවෙලා ඒ අවබෝධිය නිසා පැහැදුනා කියමු එදකට අපට දෙකක් තියෙනවා මොකක්ද තියෙන්නේ පැහැදීමයි අවබෝධය එකට ඒ පැහැදීම ඇතුුණේ මොකින්ද අවබෝධ අවබෝධී න්නම් පැහැදීම ඇති වනේ ඒකාපේ හිටෙන් අයික් වෙන්න නෑ තියරු අදගේ පික අවබෝධි න්නම් පැහැදීම ඇතිවුණේ ඒක අයිංවෙන්නෙත් නෑ කාටවත් අයින් කරන්නත් බෑ ඒ ඇහැ වගේකක් කනවගේකක් දැන් ඇහ නිසා තම අපි රූප බලන්නේ. රූප බැලියීමමට අප හැමතිස්ස ඇැ ොමු කරනවා නැද්ද කමු කරනවා. කණනිසා තම අපි සබ්දාන්නේ. එහෙනම් සබ්දය ඇසීමට අපි යොමු කරනවාන. එදකොට ඇහැ කියන්නේ අපි මෙ එක තැන තියාගෙනනන්නේ එකක් නෙමෙයි. හැමතිස්සම ඇහැ ක්‍රියාත්මකයින. කන කියන්නේ එක තැන තියන්ගෙන එක කණ ක්‍රියාත්මකයි. එම් ඒකෙන් හැමතිස්සම ක්‍රියාත්මක වදයක් මේකට කියනවා ඉන්ද්‍රිය. ඉද්‍රී කියනවාන එතකොට නාසිට් ක්‍රියාත්මකයි ඉන්ද්‍රියක් දිව ක්‍රියාත්මකයි ඉන්ද්‍රියක් සරීරයේ ක්‍රියාත්මක දැම් බලට සරීරයේ සමහරය ඇවිදිී නවා එකක තැ තියාග නිතු මොද වන්න සරයේ අප ඇවිදිී නැතුව අත පර හොල නැත්ව එක තැන හිටියව සරීරයේ වැඩ කරන ගතිී නැති වෙලා නොද වැඩවෙන නොද ආය නිසා තමයි අපි ඇවිදින්නේ සමහරුදේ පාන්දර දුවනොෝ එක්සයිස් කරනවා මේ මකක්ද මේ ශරීරය කරන්නේ ඒ ක්‍රියාත්මක කරන එතකට තමයි සරිරී වැඩේ ගන්න පුළුවන් වෙන්නේ මනසත් එහෙමයි ඒ ඔක්කොම ඉන්ද්‍රිය ආන්නේ වගේ ආකාරවතිී ස්්‍රද්ධාව ඉන්ද්‍රියබ්බෝට පත්වෙනවා මොකක් බෞටත පත්වවෙන්නේ ඉන්ද්‍රියක් බවට පත්වෙනවා එතකට ආකාරයවතී ශ්‍රද්ධාව ඉන්ද්‍රිය්බෝට පත්වෙන්නේ කුමකින්ද අවබෝධය තුළින් අවබෝධය තුළෙන් ඉන්ද්‍රියබ්බෝට පත්වනාට පස්සේමින් රූපො දකිින්ද ඇහැ යොමුවෙනවා වගේ සබ්දහන්න කණයොමුන වගේ හැම තිස්සේම ශ්‍රද්ධාව යොමු වෙනවා ධර්මය සඳහා අන්න වෙන්නස ශ්‍රද්ධාව යොමු වෙනවා අවබෝධ කරගත්තු ධර්මයට ඒ ධර්මේ තවතාව ඉගෙන ගැනීමට ඒ ධර්මය හැසිරීමට මකක්ද යොමුවෙන්නේ අර ශ්‍රද්ධාව යොමු වෙනවා මොකද හේතුව ඒ ශ්‍රද්ධාව අවබෝධයක් තුළින් පැන නගෙන ශ්‍රද්ධාවක් නිසා. එතකොට මේ ඔබ හිතන්නේ බාහිර කෙනෙකුට ඇති කල්ලා දෙන්න පුළුවන්ද බැරිද. බෑ ඒක තමා විසිං කරගන්න ඕනේ ජැතීර ඔොට බුදුරජන්වාස දේශනා කළ තමා තමයි තමාට පිහිට ඒක බාහිර කෙනෙකොට කරන්න බ එහමන අපි තේරුම්ගන්න ඕනේ ධර්මයි අවබෝධය ඩ්‍යමෝපියන්ගින් දරුවන්ටන එකක් නොවෙී. ගරුවරයාගින් ගෝලයාට යන එකකුත් නෙවෙයි. ධර්මි අවබෝධයේ ප්‍රඥාවන්ත කෙනා තුල්ල පමණක් සිද්ධ වෙන්න විශේෂ දෙයක්. බුද්ධිමත් කෙනා තුල පමණක් සිද්ධ වෙන්න විශේෂ දෙයක්. නෝනි මෙනෙහි කරන කෙනා තුල පමණක් සිද්ධ වෙන්න විශේෂදයක්. ධර්මිය අවබෝධි වෙන්නේ නෑ මේ දෙවාාපියෝ ධර්මය තුළ පිහිටිය කියලා දරුවන්ට අවබෝධි වෙන්නේ නෑ ගුරුවරයා ධර්මය කරායන කල ගෝලයාට ගුරයාර ගව ගෝලය වෙච්ච පමින් යන්නේ නෑ. යන්නේ නෑ. ධර්මය අවබෝධ වෙන්න නම් ඕමනයි ධර්මයහලා නුවනින් විමසීමඒ නුවනින් විමසනකිෙනා තුළ තම අර ්‍රද්ධාව ඇතිවෙන්නේ. ශ්‍රද්ධාව ඇතිවනොත් එයාගේ ජීවිතයට හරි වාසනාවක් හරිමලාභයක් ශ්‍රදධාව ඇතිවු නැත්තං කාලයක් යැනකොට න අවෝධකින් තොරන ්‍රදධාාවක ඉන්ද්‍රයක් වෙන්න ඉදරිියක් වවෙ ැනනාට පස්සේ අර හිතේ පැහැදීම ටිකක්තිවිලා ටික කලක් යනකොට ඒ එක නිකාම නැතිවෙලා යනවා ඊට පස්සයාගේ අනේ අපිට වෙලාවනයවට වෙලාවනයට දන් අවබෝධයක් නැතිෙක් ෙනගේ පැහැදීම ඕනෑම වෙලාවක තව කෙනෙකුට නැති කලදාන්න පුළුවන් වනසල දාන්න පුළුවන් අවබෝධයෙන් යුක්ත පැහැදීම එයාගේ පුද්ගලික ප්‍රඥාවෙන් ඇති විච්චි එක ඒක ලෝක කාටවත් වෙනස් කරන්න බෑ. අන්නේ නිසා තමන් තමන්ගේ යහපතට කැමතිනම් හැම තිස්සේම තමන් විසින්. අවබෝධීන් යුත්ත පැහැදීමක් ඇතිකරගන්න ඕනි අවබෝධි යුක්ත පැහැදීමක් ඇතිකරගන්න බැරි වුනොත් හරි අවාසි මේ බලන්න වෙච්චදී. මේ සූත්‍රයේ නම බද්දාලි සූත්‍රයේ. මේකත් මජ්ජිමනිකායේ තමයි සඳහන් වෙන්නේ. බද්දාලි කියලා කියන්නේ ිගක්වායසික ස්වාවිිාසිනමක් මහත්තෙර කෙනෙක් මහතෙරගෙනෙක් කියලකැන්නේ මහනවෙල්ලා උපසම්පදා වෙලා අවුරදු දයකුත් පැනපු ස්වාමන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ සැමත්නුවර සිටිද්දී මුල්ම යුග ඇතැන් අවස්ථාවල භික්ෂුන් වහන්සේලා ප්‍රාත්‍රීයට පින්ඩ පාති වැඩලතියන. හරි කරදර වුණනායි කාලේ පාරොල් ලයිට් නෑනි යද්දි මේ හරක් පාරේ න්නව අබුදියගෙන ආමදුරුගිල් රක් ගොඩි වැටනු සමහර දවසවල්ට ගවල්වලට ගිහම ගේ ඉස්සරහ කල හිතාගෙන පිටි පස්සයෙන් යනු. උපාසිකාක් ඉඳුල් අතුර වේශ කරන්න එලියට බැස්ස හිටගනින්න්නවා කෑගහගෙන ගෙට දිව්වා හොල්මනක් කළ හිතුව. බැන්න ඇයි උපාසිකාාව හරි සැරට බැන් පැතිල් ලාග මේවා. බුදුරජාණන් වහන්සේ භික්‍සුන් වහන්සේ අඩගහල කියේනවා මහනනී මම මේ උදේවරුවේ විතරක් වලදෙන කෙනෙේ. මහනන මේ උදේවරුවයේ විතරක් වැළඳු හම හරි පහසුයි ලෙඩ නෑ ඇඟටත් හරි පහසුයි සැහැල්ලුයි සරීර සක්තිත් තියනවා පහසුවෙන් ඉන්නක් පුළුවන්. ඒ නිසා මහනෙන ඔබත් උදේවරුවේ විතරක් වලදන්න. එතකට ඔබටත් ඒක හරි පහසුයි හරි සැහැල්ලුයි ලෙඩදු කඩුයි සැහැල්ලුවෙන් සර ක්තිත් තියයාගෙන පහසුවෙන් ඉන්න පුළුවන්කිව. ල මේ බුදුරජාන් සසිදා දේශන කරපුය එක අද වෙනකට මිනිස්සුන්ට මේ කෑම කොච්චිර ප්‍රශ්නයක් වෙලාදන මේක කනවා කනව විරකුත් නෑ අන්තිමට ආසාාවතියනවා කණ්ඩ නෑ ලිඩ් එවෙන්න ද වෙනවල දැම්බල මේ ආර පාලන බුදුරජන්වාන් සඒකාණනිද ලස්සට කියයාාදනවා. එතකොට අර බද්දාලි කියන හාමුදුරුවන්ට මේ අදහස ඇල්ලුවේ නෑ මකදද උදේවරුවේ විතරක් වලඳලලා ඉන්ඩපය එක. තට හරගීනෑ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා අනී ස්වාමීනී උදේවරුවී විතරක් වලදර මට නංගන්න බෑ. අනිස් ස්වාමිනාන්ස ලොක්කම එක ඟගවුණ දැ අනිස්වාමිාතරලට කිීවට පස්සේ මහන උදේවරී විතරක් වලඳලා ඉන්න මේක හරිප සැහැල්ලුයි හරි පහසුවයි සරීර සක්්‍ය ඇත් තියෙනවා කරදරයක් නෑ මගේක අදදක්කිනවා මේක පහසුව. ඒ නිසා ඔබත් ඒ විදිට උදේවරු විතරක් වලදලයි නත කොඩ් අාර. ර්මයට ්‍රදධහාවට පැමිච්ච සියලු ස්වාවින්ාන්සලමකද කරන්නේ එස්සය භාග්‍යතුන් වහන්සේ කියලා පිළි අරගෙන ඉදාහිඳ යක අනුගමනය කරනවා. ඒකැ යමක් කපා කිව්වාහම ඒ පා කියපුදේ නොකර ඉන්න උන්න්නාන්සයල හැම තිස්සේම සූදානමෙන්වා. මොකද හේතුව අවබෝධීන්ලත් ශ්‍රද්ධහවතිබීම. ඇයි උන්නාාන්සල දන්නවා මේ එපා කියන්නේ මාගේ යහපතට මිසක් අයහපතට නොවේ. එපා කියද්දි ඇද්දි කරන්නේ එක ශ්‍රද්ධාව නැතිවීමෙන් එතකට බලන්නේ අවාසනාව කියන්න බුදුරජාන් වහසේ ලඟ මහනවෙලා බුදුරජාණන් වහන්සේ පණිපෙනී රහතන් වහන්සේලා පෙනිපෙනී ඒ ධර්මයට හිත්මන්න අකමැති වුණ උන්වහන්සේ කිය නවා අනි භාග්‍යතුන් වහන්ස මං උදේවරුවයේ විතරක් වලඳන්න ගියෝොත්. මට දිගටම මහනකමේ ඉන්න බැරුවයයි. සැකතියනෙන ඇතකොට මේක මට කරගන්න බැරිවෙයි කියල මට සැකහිතයෙනවා. බලන්ට බුදුරජාන් වන්සේ කොච්චර කරුණවදද කියලා බුදුරජාන් වහන්සේ එනම් බද්ධාලි උදේ වරිවෙයි දානෙකට ගියෝත් ආ රධනාවක් කම්පපු වෙල දානිකට ගියෝත් දානිල්ල බුණහාම කොටසක් වල දැන්න උදේට ආයි විකාලිට කල්ලිින් ඉතුරු කොටස වල දැන්න කියවා බලට කොච්චර අනුකම්පාවක් ඇති වනාද ඒ මේ ස්වාමි වහන්සේ කියනවා අනේ ස්වාමිණී හෙම බෑ දැක්කන ත්‍රද්ධාවට හන ගම වෙනවාද අනේ ස්වාමිී හෙම බෑකිවා මට මේ උදේවරු විතරක් වලඳලා ඉන්න බෑ එහෙමෝනොත් මට සැකයි මේක මට කරගන යන්න පුළුවන් වේවිද කියල මට සැකයි කියල බුදුරජාණන් වහන්සේ අර කියද්දි ඒකට හික්මෙන ස්වාමීන් වහන්සේලා උදාර ගති ඇති. භික්‍ෂූන් වහන්සේලා. දැ බුදුරජාන්න සැමතන පෙන්ාදෙනවනේ. උන්නහන්සේ පෙන්න්නා දෙෙනවා ඒතු විඤ්ඥූ පුරිසු උජුජාතිකෝ. මේ දරමාර්ගේ අනුගමනය කරන්න හරිී වැදගත් කෙලිින් මනුෂ්‍යං සිටීම. උජුජාතික කියන කෙලින් මිනිස්සු. බුද්ධිමත් කෙලින් මනුස්සේ කාවොත් මේක කරන්න එපාකිහම කරනෑ. අයි කොන්නකුණුගනෑ. ඒ කරන්න නෑ. මනෙනො එක්මට දැම් බුදුරජාන්වාස දේශනා කරන මේ හොඳ වර්ගේ ආජානයේ අශවයෝ හොඳ වර්ගේ අස්වයන් හොඳවර්ගේ හස්තීන් දමනය කරන්න පුළුවන් බාලවර්ගේ සතුම් අරි යමා දමනය කරන්න බෑ එක විකින් දමනය කරන්නට අදව අනි පත්ති කඩාගය නොවා බාලවර්ගේ සත්තු බාලවර්ගේ සත්තුව වගේත් මිනිස්සු ඉන්නවා ශ්‍රේෂ්ට සත්තු වගේත් ආජානයයේ පුරුසිය වගේ ඉන්නවා හැම තිස්සයම හික්මනවා හික්මෙනවා දම වෙනවා. ඉතින් අර ශ්‍රේෂ්ඨත්යට පත්තින්න ගති තියෙන. ආජානයේයේ මනුෂ්‍යයා ඒකිවවේ උසස් මනුෂ්‍යා අරක කියපු ගමන් එහෙමයි භාගිතුන් වහන්ස කිව්වා එකඟ වුණ ආ අර කෑමට දිවදික්රහිටේ නෑ. සම්පූර්ණිගේ හා හාස්වාමිණ හරි නැමත්තුව. මෙයාමකොද කළේ මේනිස්වන්න්සේ බැහැ කියලා සම්පූර්ණින්මුත් මාස තුනක්. බුදුරජාණන් වහන්සේ වඩහිටියේ පැත්තටවත් ගිය නෑ. පැත්තටවත් ගිය නෑ. ඒක හරියට කවුරු වගේද මිකුපමාවත්වේන කවරු වගේද ශාස්තෘූ ශාසනයේ තුල්ල සිල් පදවල හික්මෙන්නෙ නැතිිකිණෙක් වගේ යයා වැඩකල්ලේ. සිල්පදොල් හික්මෙනකිෙන හැමුතිස්සයම ඉදිරියට න. ඉදිරියටේ නවා ධර්මය හැසරෙන්න්න වහන්සිි ගන්නවා. මගෑඩ මගෑරෙන්වා සිිල් පදවල හික්මෙන් නැතියෙක්කිෙන. ආං ඒ වගේම්‍යත් කලේ කියන. ඔන්න වස්කාලෙ ඉවරවේගෙන නවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එකති වෙලා සිවුරක් මහනෝ කාටද සිවරක් මහන්නේ බුදුරජාණන් වහන්සේට දැගන මාස තුනක් මුළුල්ලි වස්කාලෙම අපරාධනේ වස්කාලෙම දුරජාණන් වහන්ේ වැඩ හිටී පැත්තටවද නො ගිහින් මෙයා හිටිය. වාාසියක් වුණාධීතකොට වාසියන්න බලට පුංචිදේ පුංචි දෙයක් අත් අයට ගන්න බැරූ. ඒයට පස්සේ මාස්තතුන ක් මුණා ද වස්කාලයවෙරවෙලා චාරිකායි වඩින්ඩ ලෑස්ති ආරංචන දැ තෞ්ටික දවසකින් බුදුරජාණන් වහන්සේ චාරිකාවි වඩිනු. මේ සියවරු මහමයින්න භික්ෂුන් වහන්සේද ළඟට මේ බද්ධාලි ස්වාමිාන්සසි පැමිලිය ඒ ස්වාමින් වහන්සල කියනවා බද්දාලි ආශිපොතුන් ගහන්ස භාග්‍යතුන් වහන්සේට අපි මේ සවර මහන්නේ මේ සියවර මහල යවුරුනහම මාසතුන දැන්ඉවරයි බුදුරජාණන් වහන්සේ චාරිකාවී වඩිනවා. හැබැයි ඔය විදිහට පැත්තකට වෙලා. ඔය විදිහට තමන්ගේ පැත්ත විතරක් අල්ලගෙන ඉඳලා පස්සේ දුක්කෙන්ඩ නං එපා. ඔය විදිර තමන්ගි පැත්ත විතරක් අල්ලගෙන ඉඳලා පස්සේ දුක්වෙන්ට නම් ඉපාකිව පුොන්දට මතක් කර ගන්නකව මේ කියන එක. ඉතින් පංවත්නී. ඉටකට බද්දාලි ස්වාමිනාා සිටහිතුුණනා ඇත්ත තමයිහෙන. මංයන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බැහැදකිින්ද. අන්න උනන්දුවක් ඇති වුණ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිල්ල වන්දනා කළද දෙ වන්දනා කළේ මාසකීියකට පස්සෙදමි මාස තුනකට පස්ස. වන්දනා කළ. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මගේ අතින් වැරදක් සිද්ද වුණක්. ස්වාමිනිී මං මෝඩයෙක් වගේ මං බාලයෙක් වගේ මං අකුසල් කරන කෙනෙක් වගේ මං හිටිය. බුදුරජාණන් වහන්සේ විසින් සිික්‍ෂාපද පණවද්දී භික්‍ෂු සංඝයා ඒ ශික්‍ෂාපද සමාදන් වෙද්දී මං ඒකට උත්සාහ ගත්තේ නෑ අනේ භාගවැත් බුදුරජාණන් වහන්සේ මගේ මේ වරද වරදක් හැටියට පිළිගන්නාසේක්වා මට ඉස්සරහට සංවර වෙන්න බුදුරජාණන් වහන්සේ වදාලා බද්දාලී ලොකු වරදක්කුණේ බාලයෙක් මෝඩික් වගේ අකුසල් කරන කෙනෙක් වගේ මේ වැරදට අහුනේ. භාවිසිං සිික්‍ෂාපද පනවද්දී මේසා විශාල භික්‍ෂු පිරිසක්. ඒ ශික්‍ෂාපද සමාධන් වෙද්දිී ඔබ ඒකට බෑ කියලා කරුණු කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බද්දාලී ඔබට සලකන්නෝඕනේ කරුණු කීපයක් තිබුණ බුදුරජන්වාන්ස කියන්නේ බද්ධාලි ඔබට සලකන්න ඕන කරුණු කීපයක් තිබුණා එකක්ටමයි භාග්‍යතුන් වහන්සේ දැන් සැවත්නූර ඉන්නවා. දැම් භාගිතුන් වහන්සේ මාව අඳුනා ගන්නේ මේ ශාස්තෘ ශාසනය සිල්පද නොපුරණ කෙනෙ කැටියටයි. එබඳු ස්කාරණයවත් ඔබට සලකන්න තිබුණ. ඒවගේම බද්ධාලී අවකාරණයක් කොට සලකන්න තිබුණා. බොහෝ භික්‍ෂූන් වහන්සේලා මේ සැවත් නර වස්වසලයින්නවා ඒ සියලූ භික්‍ෂුන් වහන්සේලා දැනගත්ත දැන් මං මේ පොඩි ශික්ෂාපදේ හික්මන්න කැමති නැති වෙච්චික මේගැ නෝබට සැලකිලිමත්වෙන්න තිබුණ. ඒවගේම බද්දාලි බොහෝ භික්‍ෂුුණන් වහන්සේලා සැවත්නුවර වස්වසලයින්නවා ඒ භික්ෂුුණන් වහන්සේලාට තාරංචි වෙනවා අනිවාරයෙන්ම මොකක්ද බද්දාලි මේ පොඩි ශික්‍ෂාපදයේ සමාදන් වෙන්න කැමති නෑ කියලා. ශාස්තෘන් වහන්සේගේ ශාසනය තුළ ශික්ෂාපද සම්පූර්ණ කරන්නේ නෑ කියලා. මේගන ඔබට සැලකිලිමත්වෙන්න තිබුණ. ඒවගේම බද්ඩාලි බොහෝ උපාසකවරුන් උපාසිකාවන්ට මා සිික්ෂාපදයක් පනෝපු ගමන් ආහරංචි වෙනවා. භාගතුන් වහන්සේ දැම් මේ ශික්ෂාපදේ. පැනව්වා කිය සියලු දෙනාව දන්නවා කිෙව්වා. එහළ ඒ කාලේ සිල්පද දැනගෙන හිටියේ එකකොටසක් පමණක් නෙවෙයි උපසම්පදා භික්ෂුවකගේ සිල්පද කීයක් තියෙනවාද. උපසම්පදා භික්‍ෂණියකගේ සිිල්පද කීයක් තියනවාද. ඊළඟට සාමනේර කෙනෙකුගේ සිිල්පද කීයක් තියෙනවාද. උපාසක උපාසිකාන් සිිල්පද කීයක් රකකින්න ඕන මේ සෑම දෙයක් ගැන සමාජයේ දන්නවා රහස්නෑ. බුදුරජාණන් වහන්සේ විකාලභෝජනය වලකින් කියලා සිික්ෂාපද පැනිව්වද සියලු දෙනාව දන්න බුදුරජාන් වන්සේක පැනවක් ල එතකො කාටොත් විකාල බෝජනය කරන්න බෑ මොක දෙහිතු කරබ ගමන් දන්න ආමයා ශාස්තතුරු ශාසිනය තුළ සිිල් පද පුරණ කෙනෙක් නොවේ තින් බුදුරජාණන් වන්සේ වදාල බදධාලි ඔට පොඩ්ඩක් කල්පනා කරන්න තිබුණා බොහෝ උපාසකවරු මේ සැවැත්නුවර ඉන්නවා. බොහෝ උපාසිකාවන් මේ සැවත් නූර ඉන්නවා ඒ ඇත්තුොත් දැන් දැන ගන්නවා. බද්ඩාලි කියන භික්ෂුව ශස්තෘන් වහන්සකි ශාසනයේ සිික්ෂාවන් සම්පූර්ණ කරන්නේ නෑ කියලා මේ ගැන කල්පනා කරන්න තිබුණ. ඒවගේ බද්ඩාලි අන්‍යාගමිකයෝ ඉන්නවා අන්‍යාගමිකයෝ ඉන්නවා මේ සැවත් නූර. ශික්ෂාපදයක් පනෝපපු ගමන්ගේ අන්‍යාගමිකුත් දන්න භාගතුන් වහන්සේ වි ක්ෂපද දැ. පැන්වා කියලා. ඒගොල්ලන්ට ආරංචයනවා බද්දාලි ගැන. ආරංචයන්නේ කොහද මේ සංග්‍යාත් ශික්ෂාපදී බුදුරජාණන් වන්සේ සිික්ෂාපදයක් පනුල තියෙනවා. දැම් ස්ත්‍රාවක සංග්‍යා ඒක සමාධං වුණ ආරක්ෂා කරනවා කියලා. නමුත් බද්ධදාලි ඒකට අකමැන්ටි වෙලා හික් මෙෙන්න්නි නෑ කියලා මනිසා මේ ගැන ඔබට තව කල්පනා කරන්න තිබුණා. එතකොට මෙයා කියනවා අලේ ස්වාමීණී මංහරී බාලික් වගේ. මංහරි මෝඩික් වගේ. මම මේකද කටයුතු කළේ. භාගිතුන්වහන්සේ මේ සිල්පද ශික්ෂාපද ආරක්ෂා කිරීමට අපට දේශනා කරද්දි. භික්‍ෂු සංඝයාාතයේ ශික්‍ෂාපද සමාදන් වෙලා සිටිද්ද මං ඒකට කිසිම උනන්දුවක් දැක්වි වෙන. භාගිතුන් වහන්සේ මට සංවරවෙන් ඕනේ ඒ නිසා මේ මාගේ වැරැද්ද වැරැද්දක් හැටියට පිළිගන්නා සේක්වා. දුජාණන් වන්ස වදාල බද්දාාල එක හරි ඔබ මෝඩික් වගේ බාලයෙක් වගේ මේ වැරැද්ද කළේ එ නිසා ඔබ මේ ශික්ෂාපදද පනවද්දී බිස්ු සංඝා සමාධං වෙද්දී ඔබකට කැමිතු වනේ නෑ බුදුරජාණන් වසේ වදාලා බදදාාලේ මොකද කියන්නේ මේ ගැන මිත හ ලසන සිදියතියනවා. කෙන උබතුව භාග විමුක්ත කෙනෙක් එන්නවා පවදඉන්නේ උබහය කියන්න දෙක උබතුව කෙන දෙෙපැට මු කියන්නේ නිදහස්සු මෙිදුණු දෙපැත්තෙන් නිදහස්සු දෙපැත්තෙන් නිදහස්සූ කියලා කියන්නේ සමත භහාවනාව පැත්තෙන් අස්්ට සමාපත්ති දක්වා දියුණු කරලා නිරෝධ සමාපත්තියට සවාදීට පොළලුවන්. අනිත් ඇත්ත විදර්සනා බවන පැත්තිෙන් අරහත් පලේ දක්වා ගියපු ඇු දෙපැත්ෙන් දෙපැත්තෙන්ම දියුණු කරපු රහතන් වහන්සේලාට කියනවා මකක්ද උබොතු භාග විමුත්ද දුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්ධාලි දැන් ගණඩු උබතුව භාග විමුත්ත මාගේ ශ්‍රාවකයක් ගැන දැන් ඔන්න තතාගතයන් වහන්සේට ගවනක් වඩින්ට තියෙනවා. දංවන්න එලිට බැස්ස මඩවලක්තියෙන එතකොට මේ මඩවල පෙන්නලා බද්දාලි තතාගතයන් වහන්ේයා භික්ෂුවට කිව්ෝත් කොයි භික්ෂුවටද. අර බුතුූ භාගි මුත්්‍රකෙනාට කිව්වොත් භික්ෂුව මට මේ මඩවලෙන් එතරවෙඩ ඔබ ඒ දණ්ඩක් වගේ දිගාදන්ඩ කිව්වෝත් ඇකිලි ඊද කියලා හනු ඇැබර ඒද කියලා හනු අනේ අනේ කකිද ද කියලා හනු ඉදීද එහෙම නෑ කියන තුක බද්දල් අනේ නෑස්ුම් හිද්දකක් නෑ කියනවා එක පාට ඒ දණ්ඩක් වගේ දිගාදිනා කියෙන භාගිතුන් වහස මගේ පිටූඩිින් වටිට කියලා ඊළඟට කියනවාඇතුරට බද්දාාලිස්වන් සිකු හරි එයා කවදාවත්යාගේ ඇඟ අකුල්ලගන්න නෑ කිව්වා ඊට පස්සේ. බද්ඩාලි පඥ්ඥාවිමුත්ත කෙනෙක්ක ඉන්නවා. කවුද ඉන්නේ පං්ඥාවිමුත්ත අරි මුලින් කියියපෙක් කෙන කවුද උබතු ඔබාග පඥාවි මුත්ත කියන්නේ ත්‍රහතන් වහන්සේ. පඥාවිමුත කියන්න මොකද උන්වහන්සේ සමහය සතරුණි දෙහානයේ දක්වා දවුණු කරලා. විදර්ශනාව අරහත් පලේ දක්වා දියවුණු කරලා. එ උන්හසේ මුල් කරගත්තේ සමහය එනෙමේ උන්හසේ මුල් කරගත්තති විදර්ශනාව සායකට කියන ප්‍ර්ඥාව මුල් කරගෙන දුක මිදුුණු පඥ්ඥාව මුත. ඒ පඥාාව මුත්ත රහතන් වවාසන මක්කයන්න. බුදුරජන්වාන්ස දේශනා කරනවා භික්ෂුව මට මේ මඩවලින් එතරවෙන් නෝනේ දැන් මේ ඒ ඩ්ඩක් වගේ දිගය දෙන්න. ආ යඟ ප්‍රතාපරාපරීණි නෑ කියනම්. අ අනි අනයගේගේ පස්සගහන් නෑකි නො එක පාට ස්වාමිණී එසේ කියලා සිද්ිකක් නෑකින එසේ ස්වාමණනි කළ දිගෑ දෙ නොක කවදාවත්තයා අපස්සට ඇඹුරි ඇඹැරින් ෑ කියන ඉළඟට බුදුරජාණන් වහන්ස යනවා බද්දාලි කායසක්කී කෙනෙක්කන්නවා කායිසක්කී කියන්නේෙ තරමගේම සමාධිය දෙවුණු කරන එදකොට සමාධයේ දෙියුණු කරන සමහට රහත් වෙලා එක රහත් මාර්ගය එක්කු අනාගාමි ඒ ශ්‍රාවකයන් වහන්සේ නමකට කියනවා භික්ෂුව මට මේ මඩවල්ෙන් එතරවෙන්න ලෝනි ඒ දඩක් වගේ ඉන්න දෙකක් නෑ කියන ඉන්නයි කිය එයා තමන්ගගේ සරයේ එහට මෙහට අම්ඹරයිද කියලාන බෑකකි ලකමැත්ත ප්‍රකාශ කරද කියෙලානු අනිස්වාමි නහම කරන්නේ කියනවා. ඊතමසි බුදුරජාණන් වහන්සය මහ දිි්ට පත්ත ඩිට්ට පත් කියන්නේ ප්‍රඥාවම මුල් කර කර මාර්ග වඩන්න කෙනෙක්කන්නවා. හතරමන ද්‍යයානනි දක්වා සමාධියත් වඩනවා ප්‍රඥාමුල් කර කර මාර්ගිත් වඩන එයාට කතා කරල කියනවා බික්ෂුව මේ මඩවල මට තරවිෙන්ට හිදන්ඩක් වෙන්ඩ කිසි ප්‍රශ්යන්නෑ කියන හිද්දික් නේ ඒ සම්පූර්ණම දිිගෑඇදලලා ඒ දණඩක් වෙලා ඉන්න කිය. ස්‍රද්ධහා විමුත ස් ්‍රද්ධාවට ප පැමිල්ල සද්ධාව නිසාමයා ධර්මාර්ගගේ දියුණු කරනවා. එයාට කියනවා එයත් තියමතමයි කියනවා. ඊරවසි බුදුරජාණන් වහන්ස යහනවා බද්දාාලි දම්මානුසාරී කෙනෙක්කඉන්නවා. ධර්මය සම්බන්ධින් සූතා පණ්ඩු මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එයාට කියනවා භික්ෂුව මේ මඩවලේ මට ඒතර වෙඩ ඒ දණඩක් වගේ ඉන්න. කිසි පස්ස්නයක් නෑ. ඒ දන්න්නක් වගේ න්න එතකොට යාගේ කයියාහට මෙයට අම්රයිද කියලා ආකමැත ප්‍රශ කරින් අනි නෑ ස්වාමේනී කියනවා. ඒවගේ භික්‍ෂු සද්ධානු සාරී කෙනෙක්කන්නවා. බුදුරජාන් වන්සගේ ධරමය ගැන අවබෝධී ගැන ශ්‍රද්ධාවට පත්ච්ච, එයා කිව්වොත්වීම එයත් ඇැබරීද කියලානවා එ අඹරන්නත් නෑ. බුදුරජාන් වහසේ හ බද්දාලී එතකොට ඔබායිති වෙන්න කාටරද. උබතු භාග මුත්ත කෙනෙකුටදේ. ඊළඟට පංායමුත්ත කෙනෙකුටද? කායසක්හී කෙනනෙකුටද. ඩිට්හ පත්ත කෙනකුටද. සද්ධායමුත්ත කෙනකුටද. දම්මානුසාරී කෙනෙකුටද සද්්‍යානු සාරීක කෙනෙකුටද. කාට දුබ අයිතිවෙන්නේ කියලාන. ඔබ ඒ කාටවත් අයිතිදි කියලානු අයිති දෙය අනේ ස්වාමිණී අයිති නෑ කියන. ඉරසායකනු අනේ ස්වාමීණී මගේ අතින් වැරද්දක් සිද්ධ වනේ. ම මෝඩයෙක් වගේ බාලයෙක් වගේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවද්දී භික්‍ෂු සංගහායේ සික්ෂාපද්ද සමාධං වෙේද්දී මංඒකට උත්සාහයක් දැක්වේ නෑ. ඒ නිසා ස්වාමීණී මේ ආ මත්තේ සංවරවීම පිණිස මේ වැරැද්ද වැරදවසයෙන් පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාළ බද්දාලි ඇත්ත ඔබ මෝඩික් වගේ බාලෙක්වගේ මේක කළලා තයි. සිික්ෂාපද පනවද්දී භික්‍ෂු සංගිහායක සමාධං වෙද්දිී ඔබ ඒකට බැරි බව ත්‍රකාශ කලා තමයි නමුත්දැන් ඔබ ඒ වැරැද්ද දැකලා සංගරවෙන්න ඔබට ඕන වෙලාතිනවා. එනිසා මං ඔබේ වැරැද්ද පිළිගන්නවා. මේ ආරිවිනයෙහි වැරැද්ද දැකලා වැරැද්දක් හැටියට ඒට ඕමනා කරන සංවරවීමට පැමිණෙනවා නං ආංඒක ආයිති සංවරයට ඕන හිේරෝසි බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. බද්දාලී මේ ශාසනයේ භික්ෂුවක්කින්නවා සිික්‍ෂාපද සම්පූර්ණ කරන්නේ නැති.හවද ඉන්නේ ශික්ෂාපද සම්පූර්ණ කරන්නේ නැති. අසම්පූර්ණ වූ ශික්‍ෂාපද ඇතිව මෙයා කල්පනා කරන මමත් ගිහින් හුදකලාව වනන්තරේක වාසය කරන්න ඕනේ මමත් ඇත වන සෙනසුන් වල වාසය කරන්න ඕන මමත් ගස්මුල්වල බණ භාවනා කරන්න ඕනේ. මමත් ගිරි ගුහාවල වාසය කරන්න ඕන කියලා මෙයා ඈත වනන්තරයකට යනවා හැබැමයා ශික්ෂහපද සම්පූර්ණ කරන කෙනෙක් නෙවෙයි. හුද කලා වාසයේ දෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා එයා ඒ විදියට හුද කලා වාසී යෙදුනාට ශාස්තෘන් වහන්සේ එයාට දුස් කියනවා. ට දොස් කියන්නේ අර සිික්ෂාපද සම්පූර්ණ නොකිරීම ගැන උපවාද කරනවා. ඒවගේ සබ්‍රම චාරීන් වහන්සේලා ඇත්මක එකට ඉන්න සිල්ලත් ගනවා ස්වාමිනාාසලා දකිනවා යා සික්ෂාද සම්පූර්ණ කරන්න නෑ කියලා ඒ ගැන සිල්වත්ගුණුවත් සබ්‍රමචාරීන් වහන්සේලා යාට දොස්කේන බලන්න අප නොපෙරණෙ පැත්ත දෙවිවරෘත්තියාට දොස් කිය නවා දම් බලන්න මේ අපි හිතා කන්නේ දෙවරු ගැන අපේ ලෝකට සම්බන්ධ නෑ කියලනේ නෑ සම්බන්ධ ද මිනිස්සු වගේම දෙවියුත් දොමඟ ගිල්ලති ඔබ හිතන්න බලන්න මේ ධර්ම මේ කතා කරන්න නැත්තං පින් තියෙනෙක්කනත් ඒ පින් නැති කරගන්න ඇද ධර්ම අවබෝධ කරන්න තියෙන වාසනාව තියෙනෙක්කිනාටත් ඒවාසනා නැති වෙන්න ඇද සීලාදය ගුණ ධර්රමරකිට වීරේ තියෙක්කිනටඒ වරේ ැති වෙන්න ඇත් සීහ දියුණ කරන්න වාසනාවත නැක්කිනට ස දියුණ කර අවථාව නැති වෙන්න ඇද මේ ධර්මය කතාන්න කොල්ලොත් බුද්ධිමත් කියන්නා පවා පිරිෙන්න පුලුවන් එහෙනම් මේ ධර්මය කතානකුලොත් මනුෂ්‍යයන්ගේ සමාජය තුළ පිරිහමක් කෙනවා නන්. ධර්මය නොවැසන දෙවියන් තුළ දිව්‍ය සමාජයේ පිරිහීමක් ඇතිව නැලද හිතන්නේ. දිවි සමාජිත් පිරහෙනවා ඒමකද මේ ධර්මය කර නැත්තන් දිිවරන්ට ඔක්කොම ඇහෙන්ෙමනවා. ඇහි පපුහුව වර්ණනා ටිකනේ ඇයි මිනිස්සු වැඩගඩ වන්නා කරනන ඕක විතරය හෙන්නේ ධර්මයහෙන්නේ ඇත්ත. ධර්මය ඇහුණුත් දෙවරුමකද කරන්නේ අන්න පහදිනෝ. ඒමන දෙවුරු පහදින්නේ දුසීල කිනාාට නෙවෙයි. සිල් සුරකින කිනාාට. ද වනාන්තරේ වාසී කළත්තියා සීලියයෙන් අසම්පූර්ණ නං දෙවියන් ඒගැන පහදින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා බද්දාලි එතකොට ඒ වනාන්තරේ හිටියත්. ශාස්තෘන් වහන්සේත් අප හැදුණු සබ්‍රමචාරන් වහන්සේලාත් අප හැදුණු දෙවියනුත් අප හැදුුණු ඒ භික්‍ෂූන් වහන්සේ ඒ තමන්ග ජීවිටී තුළ මාර්ග පලවබෝධයක් කරා යනවා කියන එක කරගන්න බැරු යනවා. මොකද හේතුේ හෙමතමයි කියවා ශික්ෂාපති සම්පූර්ණ කරගන්න නැතික් කෙනනාට සිද්ධ වෙන දෙයක් කියනවායික. ඒ මාර්ගෙ දියුණු කරගඩ බැරු යනවා. නමුත් බද්දාලී භික්ෂුවක් ඉන්නවා මේ ශාසනය තුළ සික්ෂාපද සම්පූර්ණ කරමින්. ඒ සිික්ෂාපද සම්පූර්ණ කරමින් ඉන්න භික්‍ෂුවත් හුදෙකලා වාසයට යනවා. හුදකලා වනාන්තරවල ජීවත්ෙන්ට හුදකලා තැනකට යනවා. ගිහිල් අයා ඔය ගිරිගුහාාවක ගල්ලෙනක ඇතු වනේකට ගිහිල්ලා බණ බහනා කරන්න ඉන්නවා. ශාස්තුෘරන් වහන්සේත්්‍යයාගැන පහදිනවා. සබ්‍රමචාරින් වහන්සේ උන්වහන්සේ ගැන පහදිනෝ දෙවියනුත් පහදිනවා සාාස්තෘන් වහන්සේගෙන් ගැරහුන් නොලබන සබ්‍රමචාරින් වහන්සේලාගෙන් ගැරහුන් නොලබන දෙවියන්ගෙන් ගැරහුන් නොලබන්න ඒ භික්ෂුවේ මාර්ග පළවබෝධයක් ශාක්ෂාත් කරන්න පුළුවන් අවස්ථාවක් ඇති කර ගන්නවා. එතකොද බලන්න මේස. ශ්‍රද්ධාවන්ත කෙනා තුළ සීලය පිහිටනවා. ආන්නේ භික්ෂුවට පුළුවන්කමක් ඇතිවෙනවා කාමයන්ගින් වංව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විටර්ක විචාර ප්‍රීටි සුක සහිට වූ විවේකෙන් හටගත් පළවිනි දෙයානයේ උපදවාගෙන වාසය කරන්නට ඒ භික්ෂුවට පුළුවන් වෙනවා මොකද හේතුව සිල්පද සම්පූර්ණ කරන කෙනෙක්ක ඒගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අන්නේ භික්‍ෂුවට පුළුවන් වෙනවා විටක් විචාර සංසිදුවෝගෙන පලිනි දිහාන විතරන්නේවෙයි එම දෙවනි දිහානයත් උපදවාගෙන වාසය කරන්නේ භික්‍ෂුන්ස පුළුවන් වෙනවා සිිල්පද සම්පූර්ණ කරන්න කෙනනෙකුට කරන්න පුළුවන් දවන් එවුන් හසේරත් කරන්න පුළුවන් වෙනවා. ඒවගේ ප්‍රීතියට නොවැලී පේක්ෂාවෙන් යුතුව සිහිනුවනින් යුතු කයිනුස් ශැප විඳමින් තුන්වනි දිහානයත් උපදවාගෙන වාසය කරන්න ඒ භික්‍ෂුවට පුළුවන් වෙනවා එවක්කුම සිල්ලතුන් වහන්සේලා ලබාගන්න දේවල්. ඒවගේ හතුරණ දිහානයක් දියුණු කරල වාසය කරන්න පුළුවන් වෙනවා අර භික්‍ෂුන් වහන්සේට මොකද හේතුව සිල්ලතුන් වහන්සේලා තමයි ඒ තත්ත්වයට ලෝකයේ සිත දියුණු කරන්නේ දැම් බලන්ට පින්වතෙන් චුට්ටක් හිතලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්න පටන්ගත්යට පස්සේ කෙනෙකුට ඉස්සල්ලාම ඇතිවෙන්න මොකක්ද ඒ නෝඩෙන්ගේ මසලා ඇතිවෙන්නේ ශ්‍රද්ධාවක්නේ මේ ශ්‍රද්ධහා ඇතුනාට පස්සේ ඊට පස්සනට මේ දර්මාරගේ අනුගමනය කරන්න හිතන්නේ ඊට පස්සය ඒ සඳහා යම්කිසි ගී කෙනෙක් පසෙන් හෝ පැවිදි කෙනෙක් පසේෙන් හෝ යම් මහන්සයක් ඊට පස්ස තමයි ගන්නේ ඒ මහන්සියේ ඒ වීරයේ ඒ උත්සාහේ ප්‍රතිඵලක්කට නේදයා සිල්ලොතික් වෙන්නේ. ඊළඟට ඒ දරමාරගේ හැසිරීමේ සිහිනුවන දියුණු කිරීමේ ප්‍රතිඵලක් කට නේදයා සමාධියප පොද වන්නේ. එයා නෝනෙන් විුමසීමේ ප්‍රතිඵලක් හටරි නේදයා ප්‍රඥාව පොද වන්නන්නේ දන් එකොට බලන සාමාන්‍ය මනුෂ්‍යයාට මේ ශ්‍රේෂ්ට් තත්ටට යන්න පාරක් කැපෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට හලවීමේ නොයි නත්තැන් සාමාන්‍යන්තියන සම්පූර්ම් නන්නක්තාර මුළු සත්්‍රයාම නන්නත්තාර ටැවල්ස් යනේනමං න දැම් බලන සසගුවේ දවස්සල් මට මතක මං ඉන්දියාවන් එෙද්දී කෝටි දෙක කෝඩි දෙකකි මිලියන විස්සක් සාධුවරුයි මිනිස්සුයි පවහේදුව අ සංගම් කියලා ගංගා යමුණා සරස්වතිී ගංගාතුන එකට එකති වෙනවා තැනක ඉන්දයාාවී ලහ ාතුල ඇතන සංගාම් කලකන්නේ කෝටි දෙකක් ජනතාවගේඉල්ලා චීතලේ කියන්නේ නිකම් මතුළ අල්ලන්න බෑ කට ග්ඩවෑ දත්තිරරි වැටෙන. සීතල කකුල් දෙක මේ මතුරේ තිේප ගමන් කකුල් දෙක ඉරිවැටනවා ඒ සීතලේ ගිල්වනව සම්පූර්ණ වතුරෙන්ම ගිල්ල පාරට උඩේ නවා. ඇවිල් ගොඩට දුවන වැඳගෙන හරි හෝද ගත්තක්. එදකට බලන්න මට හරි දුකක් ඇතුන ඇතකොට අනේ මේ මේ විමුක්තියක් හොයාගෙන මේ අය? මේ කරන්නේ බුදුරජාණන් වහන්සේක ධර්ම පෙන්ා දෙෙන උන්හසක ධර්මී හරියටම පෙන්න්න ලදෙනවා. මේ සෝදන්න ජලයමොකක්ද ධර්මය තුළ පවසෝධන ජලයමොකක්ද. ආර්ියස්ථාගික මාර්ගයයි. ආර්ස්ථාගික මාර්ගෙනති ජලින් තමයි හෝදන්න තියද. බලන ධර්මය කතාන කරන සමාජය තුළ දැන් එතකොට දැම්මං ඔයකිී කෝටි දෙකක් කියලා විමුක්තියක් ොයාග නගලො කරන්නේ දැන් එගුලට සිිල්ට්‍රැකීමේ කුසලතා නෙද්ද තියෙනවා. සිහිය දියුණු කිරීමේ හැකියාව නෙෙන්ද. තියනවා. නෝන දියුණු කිරීම හැකියාව නැද්ද. තියෙනවා. ඒ එකක්කත් තිස්මතු වෙන්න. ඒ ඔක්කොම සමහරට යට ගිහිල්ලතමයි මැරෙන්නේ. දැන් සාමාන්‍යයේ මනුස්ස ලෝකෙ කෙනෙක් ගත්තොත් අපි හමච සේම ජීවත් වෙන්න හැටපේෙන රූපෙත් එක්යි. කනට හැෙන සබ්දිිත් එක්කයි. නාසිර දැන ගඳසුව දත් එක්කයි දවට ැන රසියත් එක්කයි ර දැන. හසත්තිික්කයි මනසට සිතන අරමුණුත් එක්යි, මේම ජීවත් විද්ධී අපි සම්පූර්ණයම. ඒ සතුටක් ලබන්න විින්දනයක් ලබන්න ම හිතහිත අපි ජීවිතයේ ගේවද්දී. අපි කුසල් ල කුසල් විංකරන්න නොන නැත්තං. කුසල්ල අකුසල් හඳනාගන්න නොවන නැත්තං. අකුසල් ප්‍රාණය කිරීමට කුසල් යුපදීමට වීරයේ නැත්තං. ජීවිතයේ ඇත දත්වයේ සිහියෙන් දකින්න අවස්ථාවන සිහ නැත්නං. අපේ සම්පූර්ණයම ඒ වර්ධනය කරගණඩ තියන ගුණාත්මක පැත්ත සම්පූර්ණයම යටගිහිල්ල තමයි මැරෙන්න වෙන්නේ. බොහෝ දෙනකට ඒක වෙනවා. බොෝ දෙනකට තමන්ගේ ගුණවන්ත පැත්ත දෙියුණුරගන්න අවස්ථාව නෑ එමොක දහේතු දන්න. දන්නේ නෑ බුදුකිනෙක් පහල වනාම තමයි ඒ දර්මාර්ග විස්තර කරහම තමයි ශ්‍රද්ධහව ඇතුුණහම තමයි අපට හිතෙන්නේ අපි මේ මාර්ගගේ ගමන් කල් යුතු. ශ්‍රදධ ඇැතවන එත් හිතෙන්. අර්හර ලෙසිනි වතුරුණනානක සීතලනි හොඳද දැනවගට. සීත කාලෙ නානවා. දැම් බලට මේ ශරීරයේ සීතල වතුරෙන් සේදදිල්ලෙන් මනුස්සේකුගේ ජීවිතයේ පිරිසිදවනවා කියල අදහසකට පැමණීම. අපිට ඒක මෝඩ වැඩක් කියල තේරෙන්න්න මක් නිසාද. බුදුරජාණ වනාසික ධර්මේ තුළලින් ජීවිතයේ පිරිසිදිවන්න මාර්ග අපි ඇසූ නිසාන්නේේද. නැත්තං අවිත්්‍යයකතමය කරන්නේ. අපි ඒ මාර්ග ගැන ධර්මෙන් ඇසූනිසායි. අපි දැන් මාර්ගයත් අමාර්ගයත් අතර වෙනස දකින්නේ. ති බලග මනුෂ්‍යයෙකුට මේ වගේ ඒ උන්හස පෙන්නාදී පපුවාාකාට සීලේක පහිටලා උහස දේශනා කරම මේ අන්න පුුණක්කින විස්රාට. හතරුණේ දි්‍යහානි දක්වා යායට දියුණු කරන්න පුළුවන්ගේේනු. ඊට වස් එයාට පුලුවන් කියේනවා ඒ දෙහානේ තුළ උපක්ලේෂ නැති පාරි සුද්ධ බවට පත් වූ සිටින්. හොඳට මුරුදූ කර්මාණ්‍යය නොසෙල්වෙන නොකැලඹෙන සිටං. ඒ ජීවිත හ පස්සට බලන්නවා. එදකොට එයාට තමන් ගතකරපු සංසාර ගමන ගැන? තමන්ට සම්පූර්ණීම චිත්‍රපටි වගේ තමන් දකිනවා. තමන් ගෙවපු සංසාර ගමනේ තමන් ගතකරපු ආත්ම බාව තමන් විඳපු දුක්දම්නස් තමන් විඳපු සැපසතුට ඔක්කොම තමන් දන්නවා. ඒකට මොන ඥානයදක කියන්නේ. පුබ්බේනිවා සානුස්සති ඥානයේ ඇතිකරගන්න පුළුවන් කියනවා ඒක සීලේ සම්පූර්ණ කන කෙනෙකට ලැබෙනික්ින්. ඒඟ බදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවගේම අන්න යාට තමයි අවස්ථාව ලැබෙන්නේ චුත්තූප පාත ඥානය ඇතිකර ගන්න ඒ කියන්නේ සත්වයන් කර්මාණුරූප සුත්ත වනාකාරය කර්මාණුරූප උපදිනාකාරය අන්න යාට තමකි නො දකින ලැබෙන්නේ. ඒයට වස්ස ඒ හතුරුණදහානි දක්වා හිත දියුණකරපු කෙනා චතුරාර්ය සත්‍ය ධර්මය සතතිඥාන, කෘත්්‍යඥාන, කෘත්ඥානවසයෙන් අන්න්‍ය යාතමයි කියනවා අවබෝධ කරගන්නේ. එයාතමයි කියනවා ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ අවිද්‍යාව බිඳදමන්නේ විද්‍යාව උපදවන්නේ ක්කෝම කරන්නේ සියලේ සම්පූර්ණ කරමින් සිරින කෙනෙකුටයි කියනවා මෙම කරන්න පුළුව. දැන්ගතකොට බලන්න සීලේ ගැන බුදුරජාණන් වහන්සේ. දේශනා කලාට පස්සේ ඒ සීලය ඒ විද්‍යයට මාරක්ෂ කරනයි බිහිුන්නේේද. බිහිවුණා සමාධීදියවුණු කරන බිහුන්න්නේෙද්ද. ප්‍රඥාවදී වුණ කරන බිහුන්න ඇත්ද. උදැම් ලන සාමාන්‍යයෙන් හිතලා සැරියුත් මුගලන් ප්‍රහතන් වහන්සේලා දෙනම ගැන උුන්වහන්සේලාගේ ගිහිකාලේ නම්බ නෝද. සැරියුත් ස්සාවාමීන් වහන්සගේ ගිහි නම උපතිස්ස. එදකොට මුගලැන් මාරාතන් වහන්සේගේ නම කෝලිත. දැම් උන්වහන්සේලාගේ කුසලතා. සිල්රැකීමේ හැකියාව. චිත්ත සමාධී දියුණු කිරීමේ හැකියාව. ප්‍රඥාව මතුුණී කවුරු ළඟට ආවට පස්සෙද. ආන බුදුරජන් වහස ළඟට ආට පසෙ. ඇතුට තිබිච්ච දේනේ. නොත් ඒක මතුවෙලා තිබුණෙ නෑ හරි තැනට එනකන් ආන්න දැක් අද වෙනස. හරි තැනට එනකම් ඒක මතුවෙලා තිබුන්නේ. හරිදේ අහනකං ඒක මතුවෙලා තිබුන්නේ. සම්පූර්ණම ජීවිතයේ දියුණ වෙන්න පටන් ගත්තේ බුදුරජන් වහන්සේ ධර්මය ඇහුවට පස්සෙේ. නැත්ත මතු වෙන්නේ. හරි පුදුමයිඒක. සාමානිි මනුෂ්‍යයංගිම පින වැහිලතියනෙන හැටි. ැම් බලන්න කිසා ගෝතමයි. ළමය මැරුණ. ලම මැරුුණ පස්සේ දැ මේ වර්තමානෙක් කෙනෙ කොටත් ඩ මෝඩයි වැඩකරපු විදන. ලළම මැරුණා ැරච්චකගම්මකද කිසා ගතම හිටව. මැරුණ කියල පිළිගත්තද නෑ ළම අත් දෙකට ගත්තා හරගනෙන මිනිස්සුට කියනවා. ඒන නිස්සු පරයන මනිසුන් ම පෙන්න පනි ේව. න මගේ පුතා ඇස් අඩන්නි නෑ. අනේ මගේ පුතා කතා කරන්නේ. අන මගේ පුතා කිරිබොන්නේ නෑ. අන මගේ පුතාගේ ඇස් සැරල දෙන්න. කතා කරන්න කියන්නමයාට.මට බෙහිෙද්දේන්නේ. එතිකට වර්මානය කිෙනෙකොඩත් වල මෝඩයි වගෙන පේනේ. කිසා ගෝතතිම ගියයාා පාර දිගේ පුතතාම ගිට් ෝල දෙන්න පුළුව කෙක් හොයා ගෙන බුදුරජාණන් වහන් ටත්වාව. උන්නහන්සේ කිසා ගෝතිමීට කිවන්නේ මේ කවරුවත් මැරිච්ච නැතිගේකින් අභාරගෙනයන්නෙගුව අන්න කිසා ගෝතමීගේ බුද්ධියය මතිවෙන්න තිබිච්ච තැන. පිටත්තු නළම ඇත් අරගෙන. ගයක් ගාන යනවා. නොමැරිච්ච ගේකින් අබහො යන්න. ගයක් ගාන යද්දී එයාට නොමැරිච්ච ගේකින් අබලැබෙන වෙනුවට මකක් ඇැතිවනේ සීලුදිනා මැරෙනුසභාාවෙන් යුක්ටයි කිය න අවබෝදේ අන්න බලන්න්න නුවන වැඩින්නට පටන්ගතු තැන. අර පුංචි දේකින් එයාගේ ජීවිතයේ ෆිස්ුවත් සනීපවුණ. අවබෝධයත් ඇතිවුණා ජීවිතෙත් තේරුුණා ලමෑගේල සෝහනට දැම්ම ආපවවාාව. බලනයක වැලතිවිච්චදේ පුංචි දේකින් මතුවෙලාව. මේ වගේ අන්තිපට කිසා ගෝතිම මේ එක තැනක තියෙනව මට මදකයි? ආසිං ඇවිල්ල වැඳලගේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ වගේ යොගක වැඩහිටිය යනම්. කීදාහ භික්‍ෂුන් වහන්සේලා අහසින් යයිද. ඒ හැකිියවක් අදන නැපිතු තින දේව. ඒවා මේ මතු කොල්ල ගණ්ඩි නඇද කවුද කවරුත්නෑ ඔය පින්වතුන්ගෙන් කී දෙෙනෙක් නං අනාගාමී වෙන්ඩ කී දෙෙනෙක් නං ග්‍රහත්වඩ මාරකපළල බන්්ඩ කොච්චට වාසනවක් ඇත්ද. ඒ බුදුරජාණන් වහන්සේට ඒ බුදුරජාන් වහන්සිරරිතිවිිච්චේ ධර්මේතිබිච්ච ඒ සජීවී බව උන්වහන්සේ ජීවමාන කාලයේදී. මේ වගේ කාලෙ කොන්නාස ජීවමානු හිටියනම් අදත්වීම තමයි. මිනිසුන්ගේ ප්‍රඥා මඩුවක් නෑ දැම් බලන්න. ර කිසා ගෝති මේ කටයුතු කළේ ප්‍රඥාවතියන කෙනෙ ැටද. නෑනේ. පටාචාර කටයුතු කළේ ප්‍රඥාවන්ත කෙන ැටද. මේ අවරුදු දාාසයක සමනල ජීවිතය මේ පැලන්ටයින් මානසි කත්තහිටු ගැන්ලමවෙන්නේ. පැල්ල ගාන ෙදරරිවැට පිරිමිල මැත්තිික්ක. නේද. සිීහින ලෝකී බිදඩ වැටේද බිඳ වැට ද. ොද ව ුණේ.සිහිවිකල්ලු නානේ? ඇදිවතවත්නතු පාරි දව්වානේ කොහොම කෙනෙක්්ද.විනේ දර භික්‍ෂුනීන් අතුරින්. අග තනතුරු ලාබි බලන්ඩ වෙනස. මේ නිසාමේ වාසනාව කියනක මමනන් දකින්න ඒ පැත්ෙන්මයි ගන්න තියෙන්නේ තින් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මෙන්න මෙහම සිල්පද රකිනකිනාට අවස්ථාව තියනවා. දැන් බුදුරජන්ණසේ නැවත නැවතික වන්නේ බද්දාාලි ඔබ මෝඩික් වගේ බාලෙක් වගේ උපාති මේ උනා කියලා ඒගත් ඇැල්ලිය නෑමයානු. ඉරස මේ ස්වාමනාාසක කියනවා ස්වාමිණි භාගිතතුන් වහන්ස සමහර අවස්ථාව වලදී භාගතුන් වහන්සේ සමාර භික්ෂූන් වහන්සේලාට ඇනෑනවගේ කරුණු කියා දෙෙනවා. සමාරහයට ඒම ඇනෑන උගන්නන්නේ නෑඒ මොකද එදැම් මෙයාටදැ ඇන ෑන උගන්න නිසා ඇද එක්කම දේට ඒ මොකද කියන බදුරජාන් වහන්සේ දේශනා කරනවා බද්දාලි සමාර භික්ෂුන් වහන්සලා ඉන්නවා ඇතැම් භික්‍ෂූන් ඉන්නවා ඇවැත් බහුලයි ඒකන්නේ අඩු පාරු. අඩුපාඩු කවුරරි පෙන්නා දෙන්න ගියොත් එයාට කයින්තියනෝ ඒ කාරණයට එකඟ වෙන්න. න්න ලෝමම් පාදයේදී ලොම් පාත්කරගන්න ලොම් උත්සගන්න. ලස්සන වච්චත. න්න නෙත්තාරන් වත්තති මේ දර්වමාර්ගයට යොමුවෙලා නිමන කරායන්න ඕනේ කියන වදහසට එන්න නෑ කියනවා. සංගහා යයා උදදිසා යමක් කරනවාද යා ඒ කරන්න නෑ කියලා. ඒම භික්ෂුවක් හෙටියුත් ඒ භික්ස්තුූ හදන්නා වූ අර්බුද සංසිදිල යන්නේ නෑ දකින්න ලැබෙන්නේ අර්බුදක පැවැත්ම විතරයි කියනවා. ඒක නැවැත්මක් දකින්න ලැබෙන්නේ නෑ කියනවා. තව භික්ෂුවක් ඉන්නවා එයාට අඩුපාඩු සිද්ධ වෙනවා හැවැයි භික්ෂූන් වහන්සේලා කියල දෙද්ද කියල දෙද්ද ඒක වහන්ඩ යන්නේ නෑ ඒකට විරුද්ධව කරුණු කියන්නේ යන්නේ නෑ. කෝපියත් වේශයයක්ත් මොසතුරත් පහල කරන්න යන්න නෑ. ආග කියෙනා අර ලොම් හලාගත්තු කරෙක්් වගේ. කීකොරුුවෙනවා. අන්න්‍යයාට නිවන්නාබෝධදු කරන මාර්ගිට වැටෙන්ඩ පුළුවන්. එඇදරි භික්ෂුන් වහන්සේලා නඳනාගන්න යාව මෙයා හඩු පාඩු තිබිච්ච කෙඩි. සංග්‍යාමයාට පෙන්ා දුන්න ම අල්ුපාඩුමයා හිසනමලයි අඩුපාඩු පිළිගත්තා. එකඟ වුණ මෙයා ලොෝම් හලාගෙන න්නේ කෙනෙ. මෙයාට නිවන් මඟට යොමවෙන්න පුළුවන් කෙන ඒ නිසා මෙයා මේ නුවනින් කල්පනා කරපු නිසා මෙයාගේ අරබුදී ඉක්මනින් මෙයා විසදාගන්නවා විසදාගන්නවා ඉක්මනින්ම මේ අරබුදයේ සංසිදල යනවා මෙයාග මේ කීකරුගම නිසා. තව කෙන කන්න පුලන් මේ හේතුවක් නැතුව එක අර්බුදහදාගන්න ඇැයි බරපතල වැඩදි කරන්නන්නේ නෑනමු හේතුවක් නැතුව එකක දේවල් පැටලෙන් වනවශ්‍යේ. එයාටවවාද කරන්න ගත්තාමේ ඒ විික්ෂුවත් අවවාදය තුළ හික් පෙන්ඩි නෑ නැමේ බුදුහමුදුරන් කාලිවිෙනදීවල්මැක කියන්නේ. හික්මෙන්ඩි නෑ. ඒ කෙනා තෝපයක් දේශයක් නොසතුරත් පහළ කරනවා. ඉට පස්සේ සංගහා වහන්සේලා යමක් කරනවාද ඒකනෙම යා කරන්නේ. තමන්ට කැමතිදී සංග්‍යාකනෙ කනෙම කරන්නේ තමන් කැමතිදි කරන්න. ආනය කෙන අර්බුධයක් හදාගන්න. ඒ අර්බුදී සංසි දෙන්නේ නෑ. තව කෙනෙක් කන්නවා. ඒම නෑ. ඒකනට අඩුපාඩු සිද්ධ වෙනකොට ආපත්ති නෙමයි එක අනවශ්‍ය දේවල් හදාගන්නවා. ඇබැයි සංවරවෙන්න කරුණුණ කියනකට හල කෝපවෙන්න ඇතුව සංවර වෙන. අන්න ලොන් හලාගෙන ඉන්නොය අන නිවම් මඟටයා යොමි වෙලා ඉන්නවා එබඳු කෙනෙකුගේ අරුබුදධයක් ආරවුල්ල ට ගත්තුොත් ඒකකික්මට සංසිදවන්න්නේ පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා සමහර භික්ෂූන් වහන්සේ ඉන්නවා මේ ස්්‍රද්ධහා මාත්‍රයකින්. ේ මාත්‍රයකින් ජීවත්තිනවා එක මේ භික්ෂන් වහන්සට තියෙනවා සද්ධහ මාත්‍රයක් පේම මාත්‍රයක් කවේ වර්ධනය කරගන්නේ නෑ එතකොට අනි භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේ වදුනගන්න මේ භික්‍ෂුන් වහන්සේ ජීවත්තෙන්නේ ශ්‍රද්ධ මාත්‍රයකින් ප්‍රේම මාාත්‍රයකින් මෙන්න මෙයාට ඇන ඇන කිව්වට වාඩු නෑ මොකද හේතුව සද්ධහ මාත්‍රයක් ප්‍රම මාත්‍රයක් තියෙන නිසා ොකද ේතුව මෙයාට ඇනෑ ඇන කියන්න ඕනේ මොකද එයාගේ සද්ධා මාත්‍රය පේව මාත්‍රය පිරිහිලාගියෝොත් යාට බෝකල් හිතසුව පිණිස පවතින්නේ නෑ. ඒක මේ වගේ කියනවා. පුද්ගලයකින්නවා එක ඇහැක් තියෙන. එතකොට යාගේ ජීවිතයට යහපතර කැමති යාළුමිත්‍රයෝ ඥාතීන් නෑදෑයෝ. ඒ කවුරුත් කැමති නෑ යාගේ ඒ ඇැ පිරිහිලා ඇනවාට ඒ හැ නොපිරිියනවට. කවරුත් කැමතියාගේ ැ පරිස්සංකරල දෙදින්නයි. එකයාට යහපත පිණිස පවති නවා. අන්නේ වගේ කෙනෙක්තුර පොඩි ස්‍රද්ධාවත් තියෙන පංචි සද්ධාවක්. එතකට යගේ යහපත දක්කින්න භික්ෂුන් නාහසල කැමති වෙන්නේ ඒ ශ්‍රද්ධාව ආරක්ෂා කරලා දියුණු කරල දින්නයි. අන්නේ කෙනාට ඇනෑන කරුණු කියනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ තමයි. ඇටැම් භික්‍ෂුන් වහන්සේලාට තතාගතයන් වහන්සේ ඇනේනැකී නොම දෙයට පොඩි සද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව නැතිවෙලා යනවා එයාගෙන සැලකිල්ල දැක්වේ නැත්තං. ඉරවසි බුදුරජාණන් වහන්සේගින් අහනවා ස්වාමීනී ඉස්සරනං මිච්ච්‍ර සිික්‍ෂාපද තිබුණි නෑ. නොමුත් භික්‍ෂුන් වහන්සේලා ගොඩාක් අරහත්වයට පත්වනා. ඩැංදැන් එන්ඩෙන්ඩ සිික්ෂාපද වැඩි වෙනවා. ැයි භික්ෂුන් වහන්සේ සිික්ෂාපද වැඩිවෙන වේගෙන් අරහත්වයට පත් වෙන්නේ නෑ මොකද මේකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා බද්දාලි. ඕක තමයි සත්වයන් පිරිහීගෙන යනකොට සද්ධර්මය අතුරු දහන් වේගෙන යනකොට බොහෝ ශික්‍ෂාපද පනවන්න වෙනවා. බොහෝ සිික්‍ෂාපද පැනෙව්වන් මාර්ගපලාබෝධ කරගන්නාය වෙලාන දැම් බලන හිතලා දැන් අවුරුදු දහස් ගානකින් ඒ රහතන් වවාසීලාගේ යුගගේ පහල වුණි නෑනීද ඒකන්න මනුෂ්‍යයන්ගේ පිරිීම පිරිහීමමයි වැඩී පිරිහීමමයි වැඩී පිරිීම කොච්චර වැඩිද කියන්නේ චතුරාරි සතති ධර්මයේ කතාව අහනොකට අත්කං සමාරුන් ටොල්ලු ැක්ම හැදට. එහම නැද චතුරාරි සතති නන්න ඥාන නන්ද කියරන චතුරරි සතති දකිින් ඩෙල්ල දැ ඒ එක හිතනනි කාගකක් කියලද බුදුරජාණන් වහන්සේ චතුරාරි සත් ධර්මේ දේශනා කරන්නේ කියන එකවත් දන්නේ ඩංඟර සතිපට්ඨාන සූත්වේ තියෙනවා මහනනිි මේ විදිට සතිපට්ඨානයේ වැඩුවත් අවුදු හතේදෙන දවස් සහත දක්වා කාලිතුළල මාර්ග පල්ල බඩන්නේ එතොට ඒක කාග ප්‍රකාශයක්ද. බුදුරජාණන් වහසගේීති මං ඒක සති පට්ානස් පොත්ත සිංහලට පරිවර්තනය කල්ල ලිවවා යමා නිවංසූ බෝදුර නොවේලු ඔන්න ඉට පස්ස යන කතන්දරයක් ආ ඥාලලන්ද කියනවා ඒමා නිවන්සුව බෝදුරු නොවෙෙල්ලු දැ හිතන්ගින් නොක්කමි කාගව කියලද මගේ ඒවා කියලා මාරක පල ලබන්න කියන ඒවා දැම් බල නකටි හේතුව මොකද සද්ධ මාත්‍රයක්වත් ප්‍රේමමාත්‍රයක්වත් නැටිවීම සද්ධ මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බානම් සාධගේල අනුමෝදන් වෙනවා ඒකයි වෙන ඇස තින් බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනවා බද්ධාලී මේ සංඝයා අතර පිරිහිර කරුණන ඇතිව නැත්තං ඒතාක් ශික්ෂාද පනවන්නේ නෑ සංගයාාතර පිරිහෙන කරුණු ඇති වුනාට පස්සෙ තමයි ශික්ෂාපද පණවන්නේ සංඝ්‍යාතර පිරිස වැඩි වුණනාට පස්සේ තමයි පිරිහෙන කරුණු ඇතිවෙන්න පටන්ගත්තේ. ඊළඟට යම් දවසක සංඝ්‍යාතර පිරිස වැඩිවුුණාද පිරිහෙන කරුණු පටන්ගත්තාද එතකොටට තතාගතයන් වහන්සේ ශික්‍ෂාපද පනවනු ික්ෂාද පණනව අර පිරිහෙන කරුණු නැති කල්ල දාන්නයි. ඊළඟට සංඝයාට සවපසය ලැබෙන්න්න පටන්ගන්නවාද. චීවර පිින්්ඩපාත සේනාසන ගිලම්පස ලාබ සක්කාර කීරිති ප්‍රසංසා මේම ලබෙන්න්න පටන්ගන්නවාද. අන්න එතකොටත් පිරිහෙන කරුණු ඇත්තිවෙනවා. එතකොට තතාගතයන් වහන්සේ ශික්ෂාපද පණවනවා ඒ පිරිහීම වලක්වන්න. බදුරජාණන් වන්සේ වදාල සංඝයාතර ගුණුවත්කම් ගැන කීර්තිය පැත්තිරෙනවා කීර්තිය ප්‍රතිරන්න කොටත් ඔන්න පිරිහෙන්න කරනු ඇතිෙනවා. ඇයි හේතුව මේවට හේතුව තමයි පෙන්වත්න්නේ දැම්මි දරුමාර්ගේ එන්න ඉස්සල් ලබංකිව්වා ආකාරෝති සද්හ ඇතුවෙන් ඉස්සල ොනු සද්හද යෙන්නේ අමූලිකා සද්ධාවන් තමයි බොහෝ දෙනින් මේකට එන්නේ. එදකට ආකාරෝතිය ්‍රද්ධහම ඉබේහට ගන්නේ නෑ එක අවබෝධෙන් යුක්තවම ඇතිවෙන්න ඕන ඒකාව නැත්තන් හැමතිස්සිමයා තුළ පවතින්න මොන සද්ධහද අමෝලිකා ශ්‍රද්ධා දන් ආකාරුවතිී ශ්‍රද්ධායන්නේ අවබෝධයකින්නේ ඒ අවබෝධය මොකක්ද අනිච්‍ය ගැන්න දුක ගෑන්න. අනාත් මේ ගැනැඇති අවෝධී ය අබෝද දෙක්්තෙ කරම බදුරජාන් වහන්ස අබෝධයගන පහදුන්නේ. අවබෝධයක් නැත්තං අර පැහැදිච්චෙක්කෙනා තුළ තනිකරමතියෙන්නේ පුද්ගල්ල ප්‍රතිරූපි විරයි. තමංගි ප්‍රතිරූපය තමයි ඉස්රහට ගන්න දංගලන්නේ. අර මකද හේතුව අරු සද්ධාව මුලක් නැති සද්ධාව නිසා. එතකොට මොකද වෙන්නේ තමංගේ ප්‍රතිරූපය ඉස්රහට ගන්න හදන කෙනාට අ පිරිස මැද්දිින්ං තමංගේි ප්‍රතිරූපි ඉස්සරහට ගන්න දංඟලනවා. එතකොට මොකද වෙන්නේ අන්න පිරිස වැඩඩි වීමෙන් ඇතිවෙන අර්බුද වැඩියනවා. ලාබ සත්කාර ීතිපසංසායනකට ඔන්න තමන්ගේ ප්‍රතිරූපි ඉස්්‍රරහට ගන්න හදනො මේ ලාබසත්කාරක ීතිි පසංසා. මටයි ඒන්න ඕනි අන්න පතුරුප පිස්රාට ගන්නා දනවා. එතකොට අර්බුද හට ගන්නවා කීර්තියක් ඇතිවෙන්නකට ඔන්න පතුරූපිස්රාට පයිනවා මේ කීරිති ඇතිවන්න ඕනි මටයි ආන්න අර්බෝධයක් හටගන්න. ඒම නැත්තං අර්බෝධයක් හටගන්නවා බෞස්ෘත බොහෝම දැනවගත්කමක් එනකොට ඊට පස්සේ කල්පනා කරනවා මකක්ද. මටයි දැන් තැන එන්න ඕනිේ ඔන්න අර්බෝධයක් හට ගන්න මොකද හේතුව පුද්ගලර ප්‍රතිරූපය ඉස්රහට පයිනවා මොකද හේතුව අ අවබෝධයෙන් යිප්ත වූ ආකාරවතිය ශ්‍රද්ධාවක් කයාතුල පිහිටල නැතිකවම. රත්තඥූතම් පත්වහෝද. ඊලාඟ එක තමයි පරන්නවීම පරණ වනාමත් ඒක වෙනවා. චික දවසක් ගහෙල්ල මේ පරන මික්ම නැතුව වනු පැහලතරු අලුතුගෙනා මනවාලි මොද කරන්නේ කොහෙද ගොමගානච සිවිලිමේ වහලේ අල්තුගෙන මනමාලි ගේ විතර මේ ගොම ගන්නේ බිමවිතර න්නෙමේ. බහලිදගම ගන්න ඒ අලුත්ස අන්නේ වගේ තමයි අලුතින් ආපුවිික්කෙන ශාසනයට පාරණ වෙනකොට පන පෙල්ලග නයනවා කාදාම් පෙල්ලගෙන බුදුරජාණන් වහන්සේ පෙන්න්න දෙෙනවා පරණ වෙනකට අර්බුද් හටගන්නවා. ඒ අරුද හටකණ්ඩ හේතුමකද. අ පුද්ගල ප්‍රතිරූපය බිඳ වැටෙන්ට තරන් ආකාරෝතිී ශ්‍රද්ධාව ඇති වෙලා නෑ ආකාරවති ස්‍රද්ධායෙන් මේ පතුරුපි බිඳ වැටන්නේ. ට සදධහතලයා නේතමානී චරිතයක් ස්්‍රරටයනවා එතුරට බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙෙනනවාම මේ සාසන පරිහාාණි හිතුයන කරුණුනු කීපයක් මේ බලන්න එකක් තමයි පිරිස වැඩිවීම එකක් තමයි ලාබ සත්කාර වැඩිවීම ඊළඟෙක තමයි කීරිති ප්‍රසංසා වැඩිවීම ඊළගෙක තමයි දැනුගත්කං වැඩිවීම ඊළගික තමයි පරණවීම මෙන්න මේවාල නිස ඇති වෙන අර්බුද සමතයකට පත්කරීමට තමයි බුදුරජාණන් වහන්සේ සික්ෂපද පණවලතිය. අන් කොීතරං ජීවිතය ගැන සමාජයේ ගැන මනතර අවබෝධයක්ද. බුදුරජාණන් වහන්සේ අහනා බද්දාාලගේ බද්දාලි ඔබට මතකද මං දවසක් මේ ආජානයේ අශ්වයා ගැන කියල දුන්න. ඔබටඒ සීකරන පුළුවන්ද. අනේස්වාමිනිී මතක නෑජවා දැක්කනේ මතක නෑ වාානය අශවයා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා ශීකරන මතක නැත්ත මොකද මේ ඒ ක්‍රදධාවට වෙල්ල මේ සිිල්පදවල හික්මන්න නැති නිසක හේට ය අමතක වෙලාතියෙන්. කියන බද්ධාලේ මං මේ බල කියද්දි මගේ සිටින් ඔබේ සිත බැලුවා. බලද්දි මට තේරුණු අපට මේ ධර්මය පිහිට ැත්තේ මොකද කියලා. මට තෙකොටි තුන අනේ මේ පුද්ගලයා. මේ ධර්මයේ මාවිසින් දේශනා කරද්දී. අවධානීය මුකල්න අහන්නේ නෑනෙව. හොඳට නුවන මෙනෙහි කරමින් අහන්නේ? නැහැනෙව. හොදවට සිත යොමුකරගෙන අහන්න්නි නෑනෙව. කං යොමුකරග නහන් නෑනොව. අල්නේ නිසයි මෙයාට ධර්මය වැටවනේ නැත්ත. ඒ නිසා බද්දාලි ආජානයේයේ අශ්ව්‍යයාගේ උපමාමා දැන් කියන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ. ආජානයේ අශ්‍යයාගේ උපමාවා ආජනයගේ මංකිවමකක්දේ. කොඳවර්ගයේ සුපිරිවර්ගේ අශවයා. හොදම වර්ග සත්තු හරී පහසුයිගෙන පුහුණු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා. බද්ධාලි මේ දක්ස පුද්ගලෙක්කින මේ අස්වයන්පුොහුණු කරන. ඒ දක්ස අස්වයන් පුහුණු කරන පුද්ගලයට හම්බුවෙනවා ආජානයේ ආශ්වේ. ඉස්සල්ලාම මොකද කරන්නේ අස්වයාට අල්ලගෙන හිට අස්වයාව අස්වයාගේ හොම්බට දානවා කට්කලියාව. කටකලියාව කැනමකක්ද. අර සම්පූර්මය අස්වයයාගේ හොම්බ වැහෙන්ඩිදාන වල්ල ඉසල ඒක දානවා. දාපු ගමන් අස්ව්‍යයා දංගලනවා. ඇයි මේ අස්වයායට පුරුදු නෑ. අස්වයට දැන් හරි අමුතු මේක ඇයි නිකං මුොදට කට අරවාාවක එක්ෙනා දැන් සම්පර්ණ කට වැහිද වලල් ලද්දාලා. දැන් ආජානයේ අස්වයා ටික දවසක් මේක පුහොන් වෙනකොට අන්න ඒ අස්යාටයෙක් වලල් දෙමිල්ල තුළ ඇති නොනම් යම්කිසි මසි අසාහනකාරී බව ඒක සම්පූර්ණයම නැතිවෙලා යනවා ඒක හොඳට පුරුදුයෙනවා. ඊට පස්ස මේ අස්යා මොකද කරන්නේ අස්්‍යයට වලල්ල දාලිටව සස්්‍යයා පුරුදු කරනවා මේ අර පරත්්‍ය විය ගහ අස්සායාගේ බෙල්ලින්දානවා. ඇතකට ට පුරදදුවෙලා නෑනේ බරක්කොස්සක යන්නන්නේ ඇදරුට අමතු නේන්දේ. අමතු දගනවා නමුත් තිික දවසග්‍යයාම ගානට ඒකට පුරුදු වනවා. ඊළට රස්වයාන්ට පුරදු කරනවා ගානට කකුල්ෙක උත්සන්නන්නේ මෙහෙමයි. පස්ස කකුල් දෙක උසන්නන්නේ මෙහෙයි ස්සර කකුල් ගාන්නට පුරුදු කරන. ඇත ස්යායටට පුරුදු වෙන කාලයටට අමරුණනේෙද. අමාර නමොත්තු ව ගානට ඒක පුරුදි වෙලා යවා. ඊලන්ට අස්්‍යයායට පුරදු කරනවා වේගෙන් යන්ට. දස් රති යන ොලිද අමාරුයි එලට ස්්‍යයා පුරදු කරන මේ සද්්‍ය බද් එනකොට. ඒවට දුවන් නැතුව ඉන්න. මොලදි පටගන්නකට දැත්ති ගන්න. නොත්තිික දවක්්‍යනකොට ගානට අස්්‍යය පුරතියන. ඒරෝසේ අස්්‍යයටට පුරදු කරනවා මේ රජිකුගේ වැඩ ටයතු හොමද කරන්න කියලා. ඔන්න අස ටිකටිකම යොක්කම පුරදුණු වෙලා ඒයට පස්සේ අස්්‍යයාගේ තියෙන කුලෑටි ගත්ති නැතිවෙලා ගෙහිෙල්ලා. දැගල්ලි නැති වෙලා ගෙහහිල්ලා හිීතු මනාපට ඇවිදිනක? නැතිවෙලා ගෙහිල්ලා වේ ඔලුව කකුල් ගස්සගසෙන එක නැතිවෙලා ගෙහිෙල්ලා සම්පූර්ණයම් දමනය වෙනවා. දමනය වුණට පස්සේ ඒ අත්වයා රාජකී අශය බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ අස්වයා රාජකී අසබ්බවට සම්පූර්ණින් පත්වෙනවා වගේ. භික්‍ෂුවත් කරුණු දහායකින් සමංවිත වනාට පස්සේ ආජානයේ පුරුෂයෙක් වගේ. මේ ලෝකයේ සියලු දිනාගේ පුදසත්කාරවලට යෝග්‍යය. ලෝකයේ සියලු දිනාගේ යහපතට යෝග්‍ය. ලෝකයේ සිරු දිනාගේම ගෞරෝ ලබන්ට යෝග්‍ය කෙනෙක් බවට පත්වෙනවා. බද්දා ලියම්කිසි භික්සුවක් සම්පූර්ණ වූ එකන හික්මීම අවසංකල මනාකොට සේකනෙම අසේ සේක කියන හික්මෙන අසේක කියන්නේ ව හික්මීම සම්පූර්ණ කරන ලද සම්මාධිට්්‍යියයකින් යුක්තයිද. හික්මීමම සම්පූර්ණ කරනලද සම්මා සංකල්පෙන් යුක්තයිද හික්මීම සම්පූර්ණ කරනලද සම්යක් වචනයෙන් යුක් අයිද. හික්මීමම සම්පූර්ණ කරනලදේ සම්යක් කර්මාන්තෙන් යුක්තයිද. හික්මීම සම්පූර්ණ කරනලද සම්මා ආජීවෙන් යුක්තයිද. ක්මීම සම්පූර්ණ කරනලද සම්මා වායාමෙන් යුක්යිද හික්මීම සම්පූර්ණ කරනලදේ සම්මා සජයෙන් යුක්තයිද. හික්මීම සම්පූර්ණ කරනලද සම්මා සමාධනින් යුක් අයිද හික්මීම සම්පූර්ණ කරන ලද සම්මා ඥානයයුක්ටයිද. හික්මීම සම්පූර්ණ කරන ලද සම්මා විමුක්තියෙන් යුක්ටයිද. ආං ඒකෙනාට කියනවා. ආහුනෙයෝ, පාහුනෙයෝ දක්කිිනෙයෝ. අංජලි කරණෙයෝ අනුත්තරං පු්ඥක්කෙටටන් ලෝකස්සාති. බද්දාලටිකෙන බද්දාලි අන්නන්නේේ විදිරි හික් පෙන් ලඕනය කියන. මිහිත මේ දේශනය පස්සේ මිගතියනවා ිදකො බද්ාලි හර සන්තෝසෝනා කියන මේ දේශන හලා. එද එහමඒ බදධාලි ස්වාවිිනාසයට අවස්ථාව ලැබුණ ඒ තමන්ගේ අඩුපාඩු හදාගෙන දරමාරග තුළ ඉස්සරහට යන්න දැම් පින්වත්නේ දැන් දරමාරග තුළ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න නම් අපි ගම්දැ බදුරාණන් වහන්සේ වැල්ඩ හිටිය. දැම් බද්දාල ස්වාවිි ආසිරේ ඇනෑන කියන්නන්නේ බුදුරජාන් වන්ස ටිය. අප ටනෑන කිය කවරුත්තින්වද. අපි අපිම ඇනගන්න ඕෝනි නේද. එ කවුරුවත් තමන්ට ඇනෑන කියන එකම් බලාගරින්ඩ එපා. ඒක තමයි ලොක්කුම අවාසිය. තමන්ට කවරුවත් ඇනෑන කියනකම් බලාගරින්න්ඩට පමකද හේතුව. මේ බුදුරජාණන් වහන්සිකි ධර්මය ඉතාමත්ම කලාතුරකින් තමයි කතා කරන්න පටන් ගරන්තෙන්. ලෝකේ තුළ. එනිසා මේ හැමදෑම කවුරුවත් පහමගේ ධර්මය කියල එහෙම නෑ? ඒනිසා චතුරාරි සත්‍යබෝධ කරගන්න ඕනේ. ඊළඟට සද්ධානුසාරී වෙන්න ඕනේ. දම්මානුසාරරිවෙන්න ඕනේ මාර්ගයේ දියුණු කරන්න ඕනේ හිස්සති මැරෙන්ු හොඳනෑ ශ්‍රද්ධාසීල සුත්‍රතියාගේ ප්‍රඥා ආදී දියුණු කරගන්න ඕනේ. මේ ඔක්කම අපිට මේ මෑතභාග නොවෙයි දහන්න හම්බෝනි. බොහොම මෑතභාගි තමයි අපිට අහන්න ලැබුණේ. ඉතින් මේ ලැබිච්චදී තම සුළුකාලෙකට අපට ලැබිල තියෙන්නේ. ඒනිසා අපේ අලසකං කවුරුවත් නැති කරඩෙන්නේ නෑ අපේ අඩු පාඩු කවුරුවත් හදන්ඩෙන්නේ නෑ කවරොත් හදන්ඩ ආවත් අපි හදාගඩ ලෑස්තිත් නෑ එහෙමවෙ නෑ මේකේ මුකද ඉස්සර වගේ නෙමේ ඉස්සර වගේ නේ සාමානය අපට ේම හටිට මනුෂ්‍යන් ගොඩාක් මාන්‍ය තියෙනවා. ඒවගේම සිහිනුවන ගොඩාත් අඩුයි වීරිය ගොඩා කඩයි සිහිය ගොඩා කඩුයි මේ නිසා අපි අපේ තියෙන වාසනාගුණ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේ නිසා ඒ වාසනාගුණ ටික ඒ තියෙන වාසනාගුණෙන් අපි උපරීම ප්‍රයෝජනයේ ගන්න ඕනේ ඒට අප එක එක්ක නාගාව තියෙන්න ඕනේ පුද්ගලිකව ඕනෑකමක් අප තියෙන්න්න ඕනේ තමතමන් තනියම හැදෙන්ට ඕනකමක් අනුංකිව්ව හැදෙන ඕනකම තියෙන තාකල් අපිට මේක ඉස්‍රරහට යන්න බෑ තම තමට තනියම හැදෙන්ට ඕනකමක් තියන්න ඕනෙ. තනීමම හැදෙන්ට ඕනකමක් නැත්තන් අපිට කෞදාවත්ම දරමාර්ගය තුළ ප්‍රායෝගික විස්රාටයන්න බෑ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ වගේ අනුන්ගේ සිතදිහා බලලා දැම් බුදුරජාණන් වහන්සේට පුළුවන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයක තියෙන කුසලක ඔක්කෝ මතු කරළ ගන්න. පච්චනයෙන් දෙකෙන් කතා කරලා ගන්නවා ඇදලා. ඒකට මොනඥානේද කියන්නේ. ඉන්ද්‍රිය පරූ පරිඇත්ත ඥානය. ඒ දැ කෙනෙක් එක කතා කරනවා උන්නහන්සේ දන්නවා මයාගේ මානසිකත්ච දියුණු වෙලා අපිට කිසි දවස කොහයන්වැෑනි දියුණු වෙලා තියනවා. දඋන්න්නාන්ස අමත වචනය හසුරුවන්නේ දැන් උන්න්නාසේ කියනකට අහගනන්නවා. ඒ අහගර ඉන්නකට ගානට තමන්ගේ ජීවිතය තුළ අර ගුණනවන්ත පැත්ත මතුවෙලා නවා. අල්කයි වෙනෙස ඉති එනිසා දැන් එහෙම කෙනෙ අපිට නෑ. ලෝකයේ තුළ චතුරාර් සත්‍ය දේශනා කරන රාතන් වහන්සේලා නෑ. මේ නිසා අපි අන්තම් මේ ශ්‍රද්ධාවට පැමිනිච්ච ස්වාමන්ාන්සේලා කීපට නමකගින්තුව මේක අආහන්ඩ ලැබෙන්නේ. එනිසම හැමදෑම ලැබෙනහි පුදදු දෙයක් හැමතිස්සේම මේ අපට හැමතිස්සම ගලාගෙනපු දහම් ගංගාවක් නෙීමේ. එනිසම මේ එකි තේරුම් ගන්නඩෝ නිබුදුරජාණන්වාසසික ධර්මේ බුද්දේශනාල තියෙනවා. නොමුත් ඒ අපි කිව්වට පස්සේ තමයි කෙනෙකුට ඒක තේරුන් යන්නේ. ඒමනං අපට ඕමනයි අර තමන්විසින් තමන් හිතාමතා සකස් වෙනෑ. ට කියන්න මොනකන්නාඩී කියලද. දහම් කන්නනාඩියයක් මේ එකක් නනාලග තියන්න ඕනේ ලස්සන්ට කැමතික්න හැමදෑම යාගේ පර්සිකේ කන්නනාඩිය දාගනඉන්න. ඒය හමතිස්සේමි කඩ පර්සිකෙන් ලිටාරන් තමන්ගේ මෝනකට බලනු. අවුල්ද නැදද. අවුල්ලන් එයා පනවාර පීරගන්නා එහෙම කරන්න හේතුවමකද එයා කැමති කැතට ඉන්න නෙවෙයි. එයා කැමති ලස්සනටන්ඩයි. අඒ වගේ පින්වලින් ලස්සන වෙන්න කැමති එක් කියෙන. සල්මලින් ලස්සන වෙන්න කමති එක්කෙනා ධර්මයෙන් ලස්සන වෙන්න කැමති එක්කිෙනනා හැම තිස්සීම පාවිච්චි කරන්නඕෝනනි දහම් කැඩ්ඩපත දහම් කන්නාඩිය ඒක මේ කවුරවත් කියනවට නෙමයි කරන්න ඕනනි තම විසින් උදට මතකතියාගන්න තමන්තුල යම් වීරියයක් ඇතිකරගන්නවාද තමන්තුළයන් සීයක් උපදවාගන්නවාද තමන්තුල යම් නුවනක් කපදවාගන්නවාද අන්නේ උපදවාගත්තු ප්‍රමාණයේ මතයි තමන්ගේ දියවුණෝ තියෙන්නේ. තේරනදකිේක. තන්තුල සීයක්ක් උපදවාගත් නැත්තං. වීරක් උපදවාගත් නැත්තං නෝනක් උපදාග නැත්තං. තමන්තුල ලොකු අවෝධයක්හර ඇයිද. බුදුරජාණ වන්සේ පෙන්න්නා දෙනවා මේකින් එතරවෙන්න ඕන එක්ෙනා.ගේ එකක්ක චරිත. සමහරෙන් ජීවිත තමයි ඔන්න වතුරින් උඩට එනවා. වතුරින් උඩට එනවා. ඇබයි උඩට ආට ප්‍රැන්දිල ඉන්න බෑ යටට ගිලෙනවා. ගිලුුණොත් ගිලු නමයි නැවත උඩට ඉන්නේෑ. ඒකනි සමහරෙන්වල් පොඩ්ඩ පින්දහම් රැස් කර ගන්නුම්. එය අකුසල පැත්තට හැරෙනෝ. හැරිච්චකමන් අර කුසල් ලොක්කම ඉවරයි එයා අකුසලයටම යනවා ආය කුසලේ පැත්තට හැරන්නේ. තව කෙනෙක්ක ඉන්නවා වතුරෙන් උඩට එනවා. පරැදිල ඉන්න බෑ ආයිවට යනවා. ආය උඩට එන්න හඳනවා ආයයාට ය. එයාට මකුත් කරගන්න බෑ. තව කෙනෙක්ක ඉන්නවා වතුරෙන් උඩට එනවා. හැබැයි වටපිට බලන්නෑ. ඒක උනවාරි පොඩ්ඩක් යාදල පොඩි සදහාවක් ඇති වෙලා තියනවා. පොඩි සීලය ඇ තියනවා හැබ ඒක දියුණ වෙලාන එකක් නෙවෙයි. ධර්මත්ඥානයේ දියුණ වෙලා යන් නෑ ගේ. යගේ ශ්‍රද්ධාව දියුණ වෙලා යන්නේ සීලේ දියුණ වෙලා යන්නන්නේ. ඒ මතුරින් ගඩට ඇවිල නිකම් ඔොහේන්නවා හ දර කෑඇල්ල වගේ. එහෙම ඇත්තේන්න. ඔබ එහෙම නෙද්ද. නෑ. එන මෙහම කෙනෙක්ද. වතුරෙන් ගඩටයනවා. ඇවිල්ලා. ල වටපිට බලන්නකොට වතරෙන් ගුරට ඇල්ල යටට පේනවා පිනන්න ඕන දිසාල් ම මේ පැත්තෙන් ගියොත් අන්න ගොඩ බිම අන්න ගොඩ බිම තියෙනවා ම මේ පැත්තිෙන් ගියෝොත් දැන්ටපිට බලනවා වටිට බලනෙක්කෙනාට තමයි දිසාල් පේන්නේ එයා සූතා පන්න එක්කෙන. තවයිකෙනෙක්කන්න වතුරෙන් ගොඩටේනවා ඇවිල්ලා වටවිට බලනවා දිසාාව පේනෝ ආං අරේ දූපොත තියෙන්නේ. ඉඩවස් යම්කත කරන්නේ පීගෙනයන දිසා බලාගෙන සූතා පණෙක්කෙන ඒ දර මාර්ගය අපික්කෙන චතුරාර සත්‍ය ආබෝධී තුළින් තේරුම් ගත්තා මෙන්න පීනෙන පාර ආර්යස්ථාගික මාර්ගය ඒ මාර්ගය යන්න ගන්නවා සකදාගාමී තවක්කෙනෙක්කනවා අතුරින් උඩට නවා ඇවිල පීරන්න ගන්නවා දූපතට ලංව ඉන්නවා එයා කෞද්ද අනාගාමී තවක්කෙනෙක්කන වතුරින් උඩටයනවා වටපිට බලනවා දිසාාව දකිනවා පීනන්න ගන්නවා දපතට ගොඩ වෙනවා එයා තමයි රාතන් වහන්සේ ඔබ අයිතිවෙන්නේ කොයි ගොටටද ආ එහෙම බලද්දි තමයි තමන් මේ මහාලකුට හිතාගෙන හිටට තමන්ගන්නේ කොතනද කියලා තමන්ගෙන නියම චිත්‍රයන්නේ එතකොටයි තමන්ගෙන නියම චිත්‍ර ගන්න පුලන් එතකොට මේ නිසා මේකේ හොඳට මතක තියාගන්න තමන්ට තියන්නේ තමන්ගේ පිහිට තමන්ට තියෙන්නේ ධර්මය පිහිට එනිසා පෙන්වත්නෙයි ඒ උතුම් ධර්මය කරා යන්නට අප තුළ ශ්‍රද්ධාවම දියුණු වේවා සීලයේදවුණවේවා දහම් දෙනමොදියුණුවේවා තයාගේදවුණේවා ප්‍රඥාවෝදීන වේවා අපටත් වතුරෙන් උඩට පැමිණ වටපිට බලා නිවන තියෙන දූපත ඇති නිවන නම් වූ දූපතයට දිසාාව දැක ඒ දිසාව කරා පිහිනාගෙන යන වීරීවන්තයකුසේ පටද මේ උතුම් ගෞතම බුදු සසුන තුළ චතුරාරි සත්‍යි ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේවාසාදුු ශාදුුසාදු